සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුපුරුදු ලෙසම මේක මීට ඉස්සලා අවස්ථා ගන්නවකදීම කතා කළා ඉතින් නැවතත් කතා කරනවා ඔබ දන්නවා අපේ රටේ මේ වෙද්දී විදුලිය දවස ගානේ කැපෙනවා හරියට අර දොස්තරලා කෑමට පස්සේ කෑමට පෙරයි කියලා බෙහෙත් නියම කරනවා වගේ තමයි අපේ රටේ විදුලිය හැබැයි දවසට දෙපාර තුන් පාර දැන් කපනවා ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඩොලර් නැති අර්බුදය ඉතින් අපේ රටේ මේ වෙද්දී ඇති වෙලා තියෙන හැම ප්‍රශ්නයකම මූලාරම්භය ලෙස අපේ රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා දේශීය විෂිපා ප්‍රසිද්ධියම් කියන්නේ ඩොලර් අර්බුදය කියලා විදේශගත ශීලාංකිකයෝ ලෙස මහ බැංකුවේ අධිපතිතුමනි ඔය හැමතිස්සෙම මාධ්‍ය සාකච්ඡා තියලා මාධ්‍ය සම්දර්ශන තියලා කියන්න එපා රට විරුවා සල්ලි එවන්නේ නැහැ එවන්නේ නැහැ හවාලා එවනවා උන්ඩියල් එවනවා විදේශ විනිමය අඩු වෙලා කියලා ඇත්තටම විදේශ විනිමය අඩු වෙනවා තමයි අපි ඒක පිළිගන්නවා හැබැයි අඩු කරගත්තේ ඔය රටේ ඉන්න ඔය පාලකයෝ කියන එකත් අපි මුලින්ම මතක් කරනවා අපි මේ මොහොතේදී කියන්නේ මේ ප්‍රසිද්ධිය අපේ රටේ ජනාධිපතිවරයාට කියන්නේ ඔබතුමා දාගෙන ඉන්න ඔය පාට කණ්ණාඩි දෙක ගලවලා මේ මොහොතේදී විදේශගත ප්‍රජාව දිහා බලන්න ඔහුගේ හන්ට අහුම්කම් දෙන්න එහෙම නැත්නම් ඔහුන්ට සාධාරණ ඉටු කරන්න කියලා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් තමයි මේ ඉල්ලීම කරන්නේ මොකද එතුමාට ඇයි දැන් විදේශගත ප්‍රජාවට අහුම්කම් දෙන්න බැරි ඇයි දැන් කතා කරන්න බැරි ජනාධිපතිවරණ කාලේ එතුමා ප්‍රසිද්ධිය විදේශගත ප්‍රජාවට කතා කරුවානේ එතුමාගේ හෙංචයියෝ මේ රටවල් වලට ආවා අපිට මතකයි බේබිලා ආවා එතකොට තව ඇමතිවරු ආවා ඇවිල්ලා මෙහෙ රැස්සින් තිබ්බා ඇවිල්ලා ඔහුන් කිව්වා විදේශගත ප්‍රජාවට සාධාරණ ඉටු කරනවා අපි ආරක්ෂා කරනවා කියලා ඔහුන් මෙහෙ ප්‍රසිද්ධිය කිව්වා රැස්සින් තිබ්බා මේ මැද පෙරදිග ඇවිල්ලා යුරෝපය ඔබටත් මැදදිගේ මැද පෙරදිග ඔබටත් මතක ඇතිනේ ඉතින් ඒ ආපු කට්ටියවත් එදා අපි ආරක්ෂා කරනවා කියපු කට්ටියවත් මේ අවසන් අවස්ථාව ඇවිල්ලා ඡන්දෙ දෙන්න කියපු මැති ඇමතිවරුවන් අද අපි ගැන කතා කරන්නේ ඔබ ගැන බලන්නේ නැහැ අහුම්කම් දෙන්නෙත් නැහැ ඉතින් මේ වෙද්දි රටේ ප්‍රධානම ආර්ථිකයේ තියෙන ප්‍රශ්නේ ඩොලර් නම් ඩොලර් නැති එක නම් රට විරුව එවන්නේ නැහැ කියනවනම් ඕක හැම වෙලාවෙම ජප කරන්න අවශ්‍ය නැහැ අපි එදත් කිව්වා අදත් කියනවා මේ රට විරුවට අවස්ථාවක් දෙන්න ඔහුට කැමති වාහනයක් ලංකාවට ගෙන එන්න යතුරු පැදියක් ලංකාවට ගෙන එන්න මේ රට විරුවට අවස්ථාවක් දෙන්න ඒකට සාධාරණ බද්ද ඔබ අය කරන්නේ ඩොලර් වලින් මේ රට විරුව ඒ ඩොලර් ගෙවලා වාහනය ලංකාවට ගේන්න ඉදිරිපත් වෙවි. හැබැයි මේක අපි කියන්නේ නැහැ මේ බ්‍රෑන්ඩ් නිව් දෙන්න කියලා. මොකද අපි දන්නවා අපේ රටේ පාලකයෝ කිසිසේත්ම සූදානම් නැහැ මේ රට විරුවට බ්‍රෑන්ඩ් නිව් එකක් ගේන්න. මොකද ඔවුන්ට පුංචි ඊර්ෂියාවක් කුහකකමක් වගේ දෙයක් අර හදවතේ තියෙනවානේ. මොකද ඔවුන්ගේ දරුවෝන්ට වඩා හොඳ වාහනයක් පාවිච්චි කරાવી ඔවුන්ගේ දරුවන්ට වඩා සැප විඳීවි කියලා ඔවුන්ට පුංචි ඊර්ෂියාවක් වගේ ඇතිනේ. ඉතින් අපි ඒක අනිවාර්යෙන් පිළිගන්න අපි දන්නවා. ඉතින් ඇත්තටම මම නම් අහන්නේ රටේ ජනාධිපතිවරයාගේ දරුවෝ විතරක් නෙමෙයි ලස්සනට ඇඳලා කාලා බීලා ජීවත් වෙන්න ඕනේ. අගමැතිවරයාගේ දරුවෝ විතරක් නෙමෙයි යාන වාහනවල යන්න ඕනේ. 225 දරුවා ඒ ඉන්න මැති ඇමතිවරුන්ගේ දරුවෝ විතරක් නෙමෙයි ලස්සනට ජීවත් වෙන්න ඕනේ. හැබැයි ඒ වගේම මේ ඒ 225 නඩත්තු කරන විදේශගත ප්‍රජාවගේ දරුවෝ ඒ දරුවොත් ඇඳලා කාලා බීලා ලස්සන වාහනවල යන්න ඕන. මේක තමයි අපේ පැතුම ඔබේ පැතුම. හැබැයි ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපේ රටේ පාලකෝ ඒ කියන්නේ ඔබේ ඡන්දයෙන්ගේ පාලක විඩ දෙන්නේ. ඒ නිසා තමයි මේ මොහොතේදී විදේශගත ප්‍රජාව ඔහුන් විසින්ම තීරණය කදිනේ ඔහුන් උපයන දුක් මහන්සියෙන් උපයන ඩොලර් ටික එහෙම නැත්නම් රියල් ඒ මොනවා හරි මුදල් වර්ගය ලංකාවට නීත්‍යානුකූල නොයවා ඉන්න එක මෙහෙ ඉතුරු කරනවා. එහෙම නැත්නම් උන්ඩියල් හවාලා වැනි ක්‍රම භාවිතා කරමින් ලංකාවට අරිනවා. ඉතින් රජය දැනගන්නට ඕන මෙහෙම මිනිස්සු වෙනස් වෙන්නේ ඇයි කියන එක. ඉතින් අපි කියන්නේ අපට අඩුමතරමේ මේ මැද පෙරදිග හෝ වේවා යුරෝපයේ හෝ වේවා පාවිච්චි චිකරණ වාහන අපි මෙහි වාහනය පාවිච්චි කරනවා අටුමතරමේ ඒ වාහනේ හරි මේ මිනිස්සුන්ට ලංකාවට ගෙන එන්නට අවසර දෙන්න මොකද හෙන ගහන්න නෑනේ ජනාධිපතිවරයාගේ ඕක අවසර දුන්නා කියලා මොකද රටට හෙන ගහනවද මැති අවතුරුන්ගේ පුතුන්ට හෙන ගහනවද නෑනේ ඉතින් මේක සාධාරණ ඉල්ලීමක් නේද ඒතර මේ රට විරුව උපයෝගී කරගන්න පුළුවන් මෙහෙම ඩොලර් වලින් අපිට බදු ගෙවන්න අවස්ථාව දුන්න හැබැයි ඒක සාධාරණ බදුවයි කිරිල්ලක් වෙන්න ඕන මොකද අවස්ථාවක් දීලා ගේන්න කියලා අය ගෙවන්නට බැරි තරමේ ඩොලර් ප්‍රමාණයක් කිව්වොත් අපිට ඒක ගෙවන්න බෑ යතුරු පැදියක් අපිට මොනවද ඇත්තරම දීලා තියන්නේ ඉතින් මෙහෙම නොදී අර නිතරම මාධ්‍ය සාකච්ඡා තියලා මහ බැංකුව අධිපතිතුමනි බොරුවට කෑ ගහන්නට එපා මේ විදේශගත මිනිසුන්ගෙන් එවන සම්ප්‍රේෂණය අඩු වෙලා කියලා. ඉතින් මේක තවදුරටත් අඩු වෙන එක තමයි සිදුවෙන්නේ. ඉස්සල්ලාම අපිත් ආදරේ අපේ රටේ මිනිස්සු මේ දවස්වල පොලිමේ කෑ ගහනවා අඬනවා තෙල් ටික නැහැ කිරිපිටි ටික නැහැ කියනවා. ඒ හාල් ටික නැහැ කියනවා ගෑස් ටික නැහැ කියන හැමතැනම බලනත පොලි. යුද්ධේ කාලෙදිවත් මෙහෙම තිබ්බේ නැහනේ. ඉතින් මේ යුද්ධයක් නැතිකොට මේ තමයි දැන් වර්තමානයේ මේ රට දිනු කරලා තියෙන ආකාරය.
මේකට විසඳුමක් රට විරුවන්ගෙන් අවශ්‍ය නම් මුලින්ම වර්තමාන ජනාධිපතිවරයාට අපි කියන්නේ එදවස ජනාධිපතිවරණ කාලෙදී මේ රට විරුවන්ට ආමන්ත්‍රණය කෙරුවා වගේ හැබැයි දනුත් ආමන්ත්‍රණය කරලා කියන්න අනේ රට විරුවනේ ඔය කටිය ගේන්න වාහනය අපි අවසර දෙන්නම් මෙන්න වාහනේ වර්ගය මෙන්න අය කරන බදු ප්‍රමාණය කියලා අපිට මේ මිනිස්සුව දැනුවත් කරන්න අන්න මේ මිනිස්සු එදාට මේ මිනිස්සුන්ට ආදරය කෙරුව ජනාධිපතිතුමනි ඔ මේ රටට වැසිවස්සයි ඩොලර් වලින් වැසිවහි මොකද මේ මිනිස්සු දෙන්නේ නැහැ Taman දුක් මහන්සියෙන් උපයා ගන්න දේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් දේශීය 25ට හොරා කන්න දෙන්නේ නැහැ මේ තිත්ත ඇත්ත පිළිගන්නට ඕන මේ තිත්ත ඇත්ත පිළිගන්නේ නැතුව මේ මිනිස්සුන්ට කිසිම තැනකින් හවුහරණ නැතිකොට කිසිම තැනකින් පිළිසරණ දෙන්නේ නැතිකොට කිසිම දෙයක් දෙන්නේ නැතුව ඉල්ලපුවම දෙන්නේ නැහැ කවුද දෙන්නේ නිකන් හරි මිනිහෙකුට උදව් කරන්න පුළුවන්ද මොනව හරි උදව්වක් නැතුව බෑනේ මේක ගනුදෙනුවක් නේ ඉතින් අපි නැවත නැවත අපේ රටේ ජනාධිපතිවරයා අපරංග මේ 225ට කියන්නේ අපට විදේශගත සමස්ත කෙනෙකුට පුළුවන් කෙනෙකුට ගේන අවසර දෙන්න මොකද ලක්ෂ 20ක් 25ක් විදේශගත වෙලා ඉන්නවා කිව්වට මේ ලක්ෂ 20ට 25ටම වාහන ගේන්න බෑනේ යතුරු පැදි ගේන්න බෑනේ පුළුවන් එකෙක් ගෙනෙයි ඒක කෑණියක් හෝ පිරිමියෙක් හෝ වේවා Tamanට පුළුවන් නම් ඔහු ගෙනෙයි ගෙනල්ලා ඒ මිනිස්යාගේ පවුලේ දරුවොත් එකේ මිනිස්යාට සතුටින් ජීවත් වෙන්නට ක්‍රමය ඉදපස්තාව දෙන්න විතරයි තියෙන්නේ රටේ ජනාධිපතිවරයා අමාත්‍යංශයට මේ දේශීය විපාට හැබැයි ඒක කරන්නේ නැති කොටනේ තියෙන ප්‍රශ්නේ ඉතින් මේක කරන්න පුළුවන් කියන කාරණාව තමයි අපි අදට කියන්නේ මතුවටත් කියන්නේ රටේ ජනාධිපතිවරයාගේ අවධානය ලක් වෙන්න ඕන විදේශගත මිනිසුන්ගේ මොකද මේ මිනිසුන්ගේ ඡන්දය විතරක් ඉල්ලලා හරියන්නේ නැහැ එතකොට කිව්වේ අවසන් අවස්ථාව එන්න ඔබේ යුතුයකම ඉටු කරන්න කියලානේ ඉතින් රට විරුවෝ වෙච්ච අපි ටිකට් එක අතින් දාගෙන ආව පහුවදා යන්න බලාගෙන ඔබට මතක ඇතිනේ ගුවන්තුට පොලේදී මල් මාලා දාලා බෙර ගහලා මාධ්‍ය ඇවිල්ලා කැමරා අල්ලලා කතා කෙරුවා එදාවස උඩුගුවනේ ඉඳලා වීඩියෝ කරපු අයියලා කතා කරන්නේත් නැහැ ඒ සංවිධානවල කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ කතා කරන්නේ ඉතුරු වෙලා තියෙන YouTube එකේ මේ Facebook එකේ හතර පහ දිනක් විතරයි ඉතින් අපි මේ උත්සාහ කරන්නේ හැමදාම විදේශගත ඔබට සාධාරණයක් ඉටු කරගන්න ඇත්තටම මොකද අපිට අනිවාර්යයෙන්ම සාධාරණ ඉටු විය යුතුයි ලංකාවේ ප්‍රධානම ආර්ථික දායකත්වය දෙන්නේ විදේශගත ප්‍රජාව නම් ඒ ප්‍රජාවට මොනවා හෝ සහනයක් දෙන එක රජයේ යුතුකම අර සමෘද්ධිය මොකද ඊයේ පෙරේදා විදේශයකින් අපි දැක්කා කෝටියක් වියදම් කරලා මේ සිස්සත දුනලු යකෝ ඉතින් කෝටියක් වියදම් කරලා ඕකට ඔච්චර මාධ්‍ය ප්‍රදර්ශනයක් තියන්න ඕනේ නැහනේ විදේශගත මිනිස්සු කොච්චර ඉන්නවද රුපියල් කෝටිකින් පුළුවන් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ඇත්තටම කී දෙනෙක් ඉන්නවද ගෘහසේවිකාව මේ ගෘහසේවිකාවන් ළමයි ඉන්න අම්මලා බහුතරයක් මේ රට ඉන්නේ එහෙම ඔහොම දෙන්න බැලුවනම් කෝටි කීයක් වියදම් කරන්න වේද හැබැයි ලකුවට දානවා ලකු මාධ්‍ය සංකච්ඡා තියලා page එකේ බලපුවා විදේශ සේවන අධිකාරියන්සේ ලකුවට ඇමතිවරු ඇවිල්ලා ෆොටෝ ටික දාලා ඔක්කොම දාලා තියෙනවා ඉතින් ඇත්තනම් කෝටියකින් ඕ වගේ සීනි බෝල බස්සලා ටොපියක් දීලා මේ විදේශගත මිනිස්සුන්ගේ ඩොලර් ටික නම් ගන්න හම්බ වෙන්නේ නැහැ කියන එක මතක් කරන්නට ඕන මේ මිනිස්සු ඇත්තනම රටට ආදරේ විදේශගත ශ්‍රී ලාංකිකයනේ මෞබිමේ කොට්ටාසියක් ඇවිල්ලා දුක් විඳින සල්ලි ටික නීත්‍යානුකූල ලෙස අපි ලංකාවට එවන්නම් අපට වාහනයක් ගේන්නට අවසර දෙන්න කියන එක විතරයි කියන්නේ ඒකට ක්‍රමවේදය හදන එක රජයේ වගකීම වගකීතු නිලධාරින්ගෙන් account එකක් අරින්න ආරම්භ කරන්න අපි දාන්න account එකට නීත්‍යානුකූල සල්ලි හැබැයි අපට අවසර දෙන්නට ඕන වාහනයක් හරි යතුරුපැදියක් හරි මේ රටකින් අපට ගේන්නට එහෙම නොකොට විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙච්ච අපෙන්නම් රුපියලක අබම රේණුක තරම් දෙයක්වත් ඔයලට උඹලට හොරා කන්න අපි ඉඩ දෙන්නේ නැහැ විශේෂයෙන් මම නම් දෙන්නේ නැහැ බුරු කියන්නේ ගිය මාසේ සල්ලි දැම්මෙත් නැහැ ඊළඟ මේ මාසේ දාන්නෙත් නැහැ අපට සාධාරණයක් ඉටු කරනකම් අපි දිහා ආදරයෙන් බලන අපි දිහා අපේට අහුන්කම් දෙන නායකයෙක් පහළ වෙනකම් අපේ රටට අපි ඩොලර් ටික එවන්නේ නැහැ අපිට ආදරය කරන මේ සමත් විදේශගත ප්‍රජාවට ආදරය කරන නායකයෙක් පහළ වෙච්ච දාකට මේ රටට ඩොලර් වැසිවසි කියලා තමයි මට කියන්න දෙන්නේ සුබ දවසක් ඔය සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය